Hello friends, welcome to this video. අද අපි කතා කරමු the differences between no and not. No සහ not කියන වචන දෙක අතර වෙනස්කම් මොනවද කියලා. කොයි වගේ අවස්ථාවකටද no භාවිතා වෙන්නේ, කොයි වගේ අවස්ථාවකටද not භාවිතා වෙන්නේ කියලා අපි මේ වීඩියෝ එකෙන් අපි ඉගෙන ගමු. මොකද මේ වෙනස තේරුම් ගැනීම ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි ඉංග්‍රීසි නිවැරදිව භාවිතා කරන්න. අපි බලමු no යෙදෙන අවස්ථා. No භාවිතා කරනවා before a verbal noun. මොකද verbal noun එකක් කියලා කියන්නේ ක්‍රියාපදයක් ing වලින් අවසන් වීම verb noun එකක් විදිහට කියනවා. Verb noun එකක් ඉස්සරහට no භාවිතා කරන්න පුළුවන් negative අර්ථය දෙන්න. No smoking is allowed. No smoking is allowed. දුම්පානයට අවසර නැහැ. නැත්තම් දුම්පානයට නැ අවසර කියන අදහසයි සම්පූර්ණ වාක්‍ය විදිහට තියෙන්නේ. ඊළඟට no භාවිතා වෙනවා as an exclamation. Exclamation එකක් කියලා කියන්නේ අපි යමක් ශබ්ද නගා කියනකොට no භාවිතා කරන්න පුළුවන් තනි වචනයක් විදිහට. බලන්න මේ උදාහරණය. Do you need any help? Do you need any help? ඔබට උදව් ඕනද? No. එපා කියන අදහසට no භාවිතා කරන්න පුළුවන්. Do you need any help? No. එපා මට උදව් අවශ්‍ය නැහැ කියන අදහස තනි වචනයෙන් කියන්න පුළුවන්. ඊළඟට no භාවිතා වෙනවා used as an adjective preceding a noun without an article. ඉතා විශේෂයි. Article එකක් නොමැතිව no භාවිතා කරන්න පුළුවන් නාම පදයක් ඉස්සරහට adjective එක ස්වරූපේ නාම විශේෂණයක ස්වරූපෙන්. බලන්න උදාහරණය. I have got no time to waste. I have got no time to waste. මට නාස්ති කරන්න කාලය නෑ. No time. කාලය නෑ. බලන්න ඊළඟ අවස්ථාව. නවුන් එකක් ඉදිරියේ භාවිතා කරන්න පුළුවන් no. හැබැයි නවුන් එක ඉස්සරහා ආටිකල් එකක් භාවිතා කරන්න බෑ. A and the කියන ආටිකල් නාම පදයෙන් ඉස්සරහින් භාවිතා කරන්න බෑ. බලන්න උදාහරණය. There are no vehicles here. No vehicles. There are no vehicles here. මෙහි වාහන නෑ. No vehicles. වාහන නෑ. Vehicles කියන එක noun. Noun එක ඉස්සරහා භාවිතා කරන්න පුළුවන් no කියන වචනේ. There are no vehicles here. ඊළඟ අවස්ථාව අපි දන්නවා මේ yes no questions වල භාවිතා කරන්න පුළුවන් no කියන එක නැත යන අර්ථය ප්‍රකාශ කරන්න. බලන්න උදාහරණය. Is she good? Is she good? No. She isn't good. නෑ. ඇය හොඳ නෑ. Is she good? ඇය හොඳයිද? No. නෑ කියන අර්ථය ගන්න අපිට no භාවිතා කරන්න පුළුවන්. අපිට not භාවිතා කරන්න බෑ මේ අවස්ථාවේදී. අපි ඊළඟට බලමු not භාවිතා වෙන අවස්ථා. Used to make a verb negative. ක්‍රියාපදයක් negative අර්ථයෙන් ප්‍රකාශ කරන්න not භාවිතා කරනවා no කියන වචනේ මේ. බලන්න උදාහරණය. She did not want to go. She did not want to go. ඇයට යන්න ඕන උනේ නෑ. Did not. Did එකට පස්සෙ not භාවිතා කරා ක්‍රියාපදයේ negative ස්වරූපය ගන්න. Did no කියලා භාවිතා කරන්න බෑ. Did not. She did not want to go. ඇයට යන්න උවමනා වුණේ නෑ. ඊළඟ අවස්ථාව. Used to make an adjective or adverb negative. නාම විශේෂණයක් හෝ ක්‍රියා විශේෂණයක් නැතන අර්ථය ප්‍රකාශ කරන්න not භාවිතා කරනවා. බලන්න උදාහරණේ. How is the exam? කොහොමද විභාගය? How is the exam? කොහොමද විභාගය? Not bad. නරක නෑ. Not bad. නරක නෑ. මෙතන bad කියන එක adjective එකක්. Adjective එක ඉදිරියෙන් භාවිතා කරන්න negative අර්ථය ගන්න. බලන්න මෙතන ඊළඟ උදාහරණය. Bring it here. Bring it here. ඒක මෙහෙට ගේන්න. Bring it here. ඒක මෙහෙට ගේන්න. But not quickly. නමුත් ඉක්මනින් නෙමේ. මෙතන quickly කියන එක adverb එකක්. Adverb එකට කලින් not භාවිතා කරන්න පුළුවන්. Adverb එකේ negative අර්ථය ගන්න. නමුත් අපිට no quickly කියන්න බෑ. Not quickly. ඉක්මනින් නෙමේ. Not quickly. ඉක්මනින් නෙමේ. ඊළඟ අවස්ථාව බලන්න. Used before any, much, many, or enough කියන වචන වලට කලින් භාවිතා කරනවා. ඒ වචන වලින් කියවෙන ප්‍රමාණය අඩුයි කියලා කියන්නේ quantity එක අඩුයි කියලා කියන්නේ. බලන්න උදාහරණය. Not many people know it. Many people කියන්නේ බොහෝ මිනිස්සු. Many people know it. බොහෝ මිනිස්සු ඒක දන්නවා. Not many people know it කියන්නේ බොහෝ මිනිස්සු නෑ ඒක දන්නේ.
Not many people know it. බොහෝ මිනිස්සු නෑ ඒක දන්නේ. බලන්න ඊළඟ උදාහරණේ is it enough? ඇතිද? Is it enough? ඇතිද? Not enough. ඇති නෑ ප්‍රමාණවත් නෑ. Enough කියන වචනයට කලින් භාවිතා කරා. Enough කියන්නේ ඇති, not enough කියන්නේ ඇති නෑ ප්‍රමාණවත් නෑ කියන අදහස ගන්න. ඊළඟ උදාහරණේ not much sugar is added. Not much sugar is added. ගොඩක් සීනි නෑ එකතු කරලා තියෙන්නේ. නෑ ගොඩක් සීනි එකතු කරලා කියන අදහස ගන්න. Not much sugar is added. ගොඩක් සීනි එකතු කරලා නෑ කියන අදහස වාක්‍යයේ තියෙන්නේ. ඊළඟ අදහස used after verbs hope, expect, believe කියන verbs වලට පසු භාවිතා කරන්න පුළුවන්. Negative reply එකක් දෙන්න. Negative නැත යන පිළිතුරක් දෙන්න. බලන්න උදාහරණය. Does he know? ඔහු දන්නවද? I believe not. මං විශ්වාස කරන්නේ නැහැ. I believe not. මං විශ්වාස කරන්නේ නැහැ. මං විශ්වාස කරන්නේ ඔහු දන්නේ නැහැ කියන අදහස not කියන වචනයෙන් ගන්න පුළුවන්. ඊළඟ අවස්ථාව used to say that you don't want something. භාවිතා කරනවා ඔබට යමක් අවශ්‍ය නැහැ කියලා ප්‍රකාශ කරන්න not කියන වචනේ. බලන්න උදාහරණය. Why did you buy it? ඇයි ඔබ එක මිලදී ගත්තේ? Why did you buy it? ඇයි ඔබ එක මිලදී ගත්තේ? Not for me. මට නෙමෙයි. කියන්නේ වෙන කාටරි ගත්තා කියන්නේ. Why did you buy it? ඇයි ඔබ එක මිලදී ගත්තේ? Not for me. මට නෙමෙයි.